සුබ සන්ධ්‍යාවක්. ගෙවුණු දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම ගයාල අක්‍රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. නවම්පුර පොහොයට දිවයින පුරා පින්කම්. උතුරෙන් දකුණු ඉන්දියාවට ප්‍රවාහන බෝට්ටු සේවා. ඕටන් තැන්නේ ජාන සොරකම් කළ චීන ජාතිකින් දෙදෙනෙකු බන්ධනාගාරයට. අද රෑ සුපිරි සඳක්. සිම්බාබ්වේ බෝම්බ ප්‍රහාර දෙකකින් 15 දෙනෙකු මරුට. සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නවන්පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ අග්‍රශ්‍රාවක තනතුරු ලැබීමද අද වැනි නවම් පොහෝ දිනක සිදු වූ බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ. රජගහනුවර වේළුපනාරාමේදී බුද්ධ ශාසනයෙහි ප්‍රථම සංඝ සන්නිපාතයද සිදු වූයේ අද වැනි නවම් පුන් පොහෝ දිනකයි. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළේද අද වැනි දිනක බව ඉතිහාසයේ සඳහන් වනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට 3 මසකට පෙර ආයු සංස්කාරය කළේ නවම් පුන් පොහෝ දිනකයි. නවම් පුන් පොහොය වෙනුවෙන් දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම පාහේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වනවා. සෑම පුන් පොහෝ දිනකම දිවයිනේ ප්‍රධාන විහාරස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශන මාලාව පැවැත්වෙනවා. එහි 47 වන දම් සභාව පානදුර පින්වත්ත සද්ධර්මාකර විද්‍යාර්ථ පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන්. ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිතුමා විහාරාධිපති කළුතර දිස්ත්‍රික් සංඝ සභාවේ සභාපති අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ කාරක සංඝ සභාව සහ අනුනායක පූජ්‍ය තලල්ලේ මෙත්තානන්ද ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව ධර්ම දේශනය ශ්‍රවණය කිරීමටද ජනාධිපතිතුමා එක් වුණා. මෙවර දේශකයාණන් වහන්සේ වූයේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය මීරගහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ස්වාධීන රූපවාහිනිය සෑම පුන් පොහෝ දිනකම ගෙනෙන සවනක් රැස් සජීව වැඩසටහන මෙවර ගෙනෙනු ලබන්නේ පයාගල පොතුවිල වෙහෙරගල කන්න පුරාණ රජමහා විහාරස්ථානයේ සිටයි. පූජ්‍ය මංගලගම මෙත්තානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම කටයුතු සංවිධානය කෙරුණා. ප්‍රධාන ධර්ම දේශනය පැවැත්වුණේ පූජ්‍ය පිඹුරේ සෝමරතන ස්වාමින් වහන්සේගේ සහභාගීත්වයෙන්. අද පසුරුවේ සිට කෙරෙන තිසැත්තෑ ඥාන පූජාවද ITN ඔස්සේ සජීවීව ගෙනෙනු ලැබුවා. ITN FM මූලිකත්වයෙන් සෑම පොහෝ දිනකම ගෙනෙනු ලබන ශාසනාලෝක වැඩසටහනද පැවැත්වුණේ පයාගල පොතුවිල වෙහෙරගල කන්ද රජමහා විහාරස්ථානයේදී. සාමණේර භික්ෂූන් වහන්සේ දස නමක විශේෂෙහි දහම් පොත් කට්ටල පූජා කිරීම සහ උන්වහන්සේගේ දෙමව්පියන් නැගීමද මෙහිදී සිදු කෙරුණා. තායිලන්තයේ දසවන රජු ලෙස අභිෂේක ලැබීමට නියමිත වජිර ලංකුන් රජතුමා වෙත උතුම් ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ පළබෝධීන් වහන්සේ නමක පිළිගැන්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුභාශිංසනද සමගයි. ජනාධිපතිතුමා වෙනුවෙන් එම බෝධීන් වහන්සේ රැගෙන තායිලන්තයේ බලාපිටත්ව ගියේ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතායි. එම අංකුර බෝධීන් වහන්සේ තායිලන්ත රජු වෙත පිළිගැන්වීමෙන් අනතුරුව තායිලන්තයේ අයෝධ්‍යා නුවර වජිර ධම්මාරාම විහාරස්ථානයේ රෝපණය කිරීමටද කටයුතු කෙරුණා. ඒ තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ සහ විශේෂ නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් තායිලන්ත රජතුමා වෙත ලැබුණු පළමු රාජ්‍ය තාන්ත්‍රික තිළිණය බියවීම විශේෂත්වයක්. එය දෙරටේ විශ්වසනීය මිත්‍රත්වයේ සහ සහෝදරත්වයේ නව සලකුණක් බවයි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. ක
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරය 41 වෙනි වරටත් සංවිධාන කරන වාර්ෂික නවම් මහා පෙරහැර තව සල්ප වේලාවකින් වීදි සංචාරය කිරීම ආරම්භ කරනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සදාතුක කරඬුව මංගල හස්තිරාජයා මත තැන්පත් කිරීමෙන් අනතුරුවයි පෙරහැර වීදි සංචාරය කිරීම ආරම්භ කරන්නේ. ඒ සඳහා මෙවන විට සියලු කටයුතු සූදානම්ව පවතිනවා. ගංගාරාම නවම් මහා පෙරහැරේ පළමු පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සදාතුක කරඬුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීමෙන් අනතුරුවයි පෙරහැර ආරම්භ කෙරුණේ. උඩරට පහත රට නර්තනාංග ඇතුළු සංස්කෘතිකාංග රැසක් මෙවර පෙරහැරට එක් කර තිබෙනවා. පෙරහැරට අලියතුන් 45 දෙනෙකු සහභාගී වන බවයි පෙරහැර සංවිධායකයන් පවසන්නේ. කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ශ්‍රී ඥානිස්සර ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පෙරහැර සංවිධාන කෙරෙන්නේ. විශාල පිරිසක් පෙරහැර නැරඹීමට එක්ව සිටියා. එකසිය 85 වන පෝදා ධර්මදේශනා වැඩසටහන තංගල්ල කාල්ටන් නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙවර ධර්මදේශනයේ පැවැත්වූයේ පූජ්‍ය පරණගම ඉන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එම පවුලේ සමාජිකයින්ද ප්‍රදේශවාසීන්ද ධර්ම ශ්‍රවණයට එක්ව සිටියා. ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පළාත් සභා මැතිවරණය වහාම තියන්න ඕන. එහෙම නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණය තියන්න ඕන. ජනාධිපතිවරණයට අපි සූදානම්. ඕන මැතිවරණයකට අපි සූදානම්. කංකසන්තුරේ හා තලෙයිමන්නාරම සිට දකුණු ඉන්දියාවේ වරාය වෙත මගේ හා බාණ්ඩ ප්‍රවාහන සේවා ඇරඹීමේ මූලික කටයුතු මේවන විට සිදුවෙමින් පවතිනවා. දකුණු ඉන්දියාවේ ප්‍රධාන වරාය වෙත කංකසන්තුරේ වරායේ හා තලෙයිමන්නාරමේ ජැටියේ සිට ප්‍රවාහන සේවා ආරම්භ කෙරෙන්නේ දෙරටේ ජනතාවට පහසුකම් රැසක් සලසා දෙමින්. මේ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතින බව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය පවසනවා. කංකසන්තුරේ වරායේ නවීකරණ කටයුතු ආරම්භ වී ඇති අතර ඊට වැය කෙරෙන මුදල ඇමරිකා ඩොලර් මිලියන 45.27ක්. ඉන්දිය ණය යෝජනා ක්‍රමය යටතේ මෙම ප්‍රතිසංස්කරණ සිදු කෙරෙනවා. මෙ අතර තලෙයිමන්නාරම් ජැටිය ප්‍රතිසංස්කරණය කිරීමේ සැලසුම් තවත් දින කිහිපයකින් අවසන් කරන බවයි වරාය අධිකාරිය පවසන්නේ. මගේ ප්‍රවාහන නාවික සේවාවන් ආරම්භයත් සමග ඉන්දු ශ්‍රී ලංකා දුම්රිය සේවා අතර ඒකාබද්ධ මෙහෙයුම් කටයුතු සිදු කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට නියමිතයි. මීට වසර ගණනාවකට පෙර ඒ අයුරින් ඒකාබද්ධ දුම්රිය සේවා පැවැත්වුණා. කොළඹ කොටුවේ සිට චෙන්නායි නුවර දක්වා එක් ප්‍රවේශ පත්‍රයකින් ගමන් කිරීමේ පහසුකම් දෙරටේ මගීන්ට සලසා දී තිබුණා. නව සේවාවන් ආරම්භ කිරීමත් සමග දඹදිව වන්දනාවට එක්වන මෙරට සැදැහැවතුන්ට අඩු වියදමකින් එම කටයුතු සිදුකර ගැනීමට පහසුකම් සැලසෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙලට සමගාමීව කංකසන්තුරේ ප්‍රදේශයේ සංචාරක කලාපයක් හා කර්මාන්ත කලාපයක්ද ආරම්භ කෙරෙනු ඇති. තලෙයිමන්නාරම් ජැටිය ආශ්‍රිතවද නව සංචාරක හෝටල් හා ආපනශාලා රැසක් ඉදිකෙරෙන අතර භාණ්ඩ ගබඩා හා ගුදම්ද එම ව්‍යාපෘතියට අයත් බව වරාය අධිකාරිය පවසනවා. අපවත්තේ වදාළ රාජකීය පණ්ඩිත පූජ්‍ය නර්මාණේ ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වුවා. පූජ්‍ය නරමාණේ ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහයේ තැන්පත් කර ඇති මොරටුව එගොඩුවේන ශ්‍රී ජිනේන්ද්‍ර චෛත්‍යාරාමයේ වෙත පැමිණි ජනාධිපතිතුමා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වුවා. විහාරස්ථ හා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ වෙත සිය සාතිශය සංවේගය පළ කිරීමටද ජනාධිපතිතුමා කටයුතු කළා. විශිෂ්ට ධර්ම ග්‍රන්ථ රැසක් රචනා කර ඇති ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමින් වහන්සේ සාහිත්‍ය කීර්ති, ශ්‍රී සද්ධර්ම, වාගීශ්වර වැනි ගෞරව උපාධිවලින්ද පිදුම් ලැබූ යතිවරණන් වහන්සේ නමක වනවා. උන්වහන්සේ කෝට්ටේ කල්යාණී සාමග්‍රී සංඝ සභාවේ මහෝපාධිදුරින්ද පිදුම් ලබා තිබුණා. උන්වහන්සේ පිදුම් ලැබූ ගෞරව සම්මාන ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයටද ලක්ුණා. සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාලත්වයෙන් යුත් දීප්තිමත් සුපිරි සඳක් දැක බලා ගැනීමට ශ්‍රී ලංකා වාසීන්ට අද රාත්‍රියේ අවස්ථාව උදා වෙනවා. අද රාත්‍රී 9:23ට මෙම දීප්තිමත් සඳ දැකගත හැකිවන අතර චන්ද්‍රයා පෘථුවියට ආසන්නයෙන් ගමන් කිරීම ඊට හේතුවයි. සඳෙහි ප්‍රමාණයට වඩා 6% විශාලත්වයකින් එය දිස්වන අතර දීප්තියද 14% කින් පමණ වැඩිවනවා.
ආනයනික කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු කිහිප දෙනෙකු එහිදී අදහස් පළ කළා. දැන් අද රටේ ලොකු ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු වෙලා තිබෙනවා මේ කිරිපිටිය. මේක විද්‍යාත්මක විෂයක් මිසක් දේශපාලන විෂයක් නෙවෙයි. හැබැයි මතක තියාගන්න ලංකාවේ දියර කිරි නිෂ්පාදනය තියෙන 10%යි. ඒතකොට ඉතුරු 90% කොහෙන්ද හොයාගන්නේ? ඒතකොට ළමයින්ගේ පෝෂණයට සිදු වෙන්නේ මොකක්ද? විකල්පයක් නැතුව බොරුවට එක එකව කිව්වට මේ තියෙන ඒවා නවත්තන්නේ කියලා. ඒතකොට පෝෂණය මොකද වෙන්නේ? අපි මේ රජයේ මේ ආයතන හැටියට අප වග කියනවා මේ ජනතාවට. වග කියන්නේ විද්‍යාත්මක සාධක සහ ආරක්ෂිත සුරක්ෂිතභාවයේ පිළිබඳ අපගේ සම්ප්‍රදායන් ඒ කරුණු පසුබිම් කරගෙන. සෞඛ්‍ය අමාත්‍යාංශය අපිත් කැමති කිරි පිටි වෙනුවට දියර කිරි ජනතාව භාවිතා කරනවා නම් ලංකාවට ආනයනය කරන ඕනෑම කිරි පිටි වර්ගය මේ ප්‍රමිතියට අනුකූලද නැද්ද කියන එක අපි වරායිදි පරීක්ෂා කරලා තමයි ඇතුළට ගන්නෙ කිරිපිටි වර්ග. ඕනෑම කිරිපිටි වර්ගයක් ශ්‍රී ලංකාවට එනකොට නවත්තලා වරායිදි පරීක්ෂා කරලා බලන එක ડોකියුමන්ට් එකක් තිබුණා. ඒ අපනයනය කරන රටෙන් සෞඛ්‍ය සහතිකයක් දෙනවා. අපි නවසීලන්තයෙන් කියලා බැලුවොත් සෞඛ්‍ය සහතිකය නිකුත් කරන්නේ නවසීලන්ත රජයෙන්. නිව්සීලන්ඩ් මිනිස්ට්‍රි ඔෆ් ප්‍රයිමරි ඉන්ඩස්ට්‍රි සහතිකේ මෙන්න මෙහෙම කියලා තියෙනවා. Not contain added melamine. Do not contain fats or oils of non dairy origin. කිරි වල මේද ඇරෙන්න වෙනත් මේදයක් මෙහි නැති බවට සාතික කරනවා. ඒ නිසා අපට ඉතා පැහැදිලිවම කියන්න පුළුවන් කිම ගැටළු තත්ත්වය මේ රිපෝර්ට් වල අපට වාර්තා වෙලා නැහැ. ඒ වගේම ජාත්‍යන්තරවත් කොහොමත් එහෙම මේ කිරිපිටි සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වාර්තා වෙලා නැහැ අපට. මේ පතරලා යන මේ ආරංචිය කිරිපිටි වල මේ ප්‍රමිතියට රහිතයි කියන ආරංචිය කිසිම වෛද්‍ය විද්‍යාත්මක පදනමක් ඇති දෙයක් නොවේ. ජාතික විද්වත් සංවිධානයේ ජාතික මහා සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ගොඩනගමු ශ්‍රී ලංකාව ජාතික ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීම මෙහිදී සිදු වුණා. ජාතික විද්වත් සංවිධානයේ සභාපති ආචාර්ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදු කෙරුණා. තරුණ පරපුරේ නියෝජනය සංකේතවත් කරමින් තරුණ තරුණියන් වෙත මෙම ප්‍රතිපත්ති මාලාව ප්‍රධානය කෙරුණා. මෙහිදී ඉදිරිපත් කළ ජාතික ප්‍රතිපත්ති මාලාව ශ්‍රේෂ්ඨ 10ක් ආවරණය වන පරිදි සකස් කර තිබුණා. මහා සංඝරත්නය විද්වතුන් කලාකරුවන් මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අනාගත ශ්‍රී ලංකාව කෙබඳු රටක් විය යුතුද, කෙබඳු සමාජයක් අප විසින් නිර්මාණය කළ යුතුද කියන ගැඹුරු කාරණය සිත්ති දරාගෙන මේ රටට ගැලපෙන ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමේ ක්‍රියාවලියක නිරත වුණා. විශේෂයෙන්ම ක්ෂේත්‍ර 10ක් ඔස්සේ මූලික වශයෙන්ුත් ඒ ක්ෂේත්‍ර 10 ඇතුළත අනුක්ෂේත්‍ර ගණනාවක් යටතේ මේ ප්‍රතිපත්ති මාලා සකස් කිරීමේ ක්‍රියාවලිය සිදු වුණා. ජාතික විද්වත් සංවිධානයේ මේ පවරාගෙන තිබෙන්නේ ඓතිහාසික වුන් වෙත පෙවරී තිබෙන අතිශය වැදගත් බාර දූර කාර්යයක් බව අපි විශ්වාස කරනවා. ඒ කාර්ය සාර්ථක කර ගැනීම සඳහා අපි අපේ පැත්තෙන් සහාය දායකත්වය උපරිම ලබා දෙන්න අපි සූදානම් වෙmathbb. සමාජ සමානාත්මතාවය ඉහළින්ම ගරු කරන ඉහළින්ම පිහිටවන ලද නව සමාජයක් අපි නිර්මාණය කළ යුතු තිබෙනවා. ගොඩනගමු ශ්‍රී ලංකාව ප්‍රතිපත්ති මාලාවේ හරය සමාජ සමානාත්මතාව සහිත සමාජයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙන ඉතාමත් වැදගත් ප්‍රවේශයක් මෙම ප්‍රතිපත්ති මාලාවෙන් ඉදිරිපත් කොට තිබෙනවා. මෙම වර්ෂයේ සඳහා වන අයවැය ජනතාවාදී අයවැයක් ලෙස ඉදිරිපත් කරන බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. අයවැය පිළිබඳ අප කළ විමසුමේ තවත් සටහනක් දැන්. ශක්තිමත් ආර්ථිකයක් සහ සාරවත් දේශයක්. මේ අරමුණු අයවැයෙන් ඉටු වෙයිද? අප සූදානම්. අයවැය අරමුණු ගැන ඔබට කියන්නේ 2015 දළදේශීය නිෂ්පාදනයෙන් 13.3% වූ රාජ්‍ය ආදායම 2016 වසරේ 14.2% දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2017 වර්ෂයේද එය සැලකිය යුතු මට්ටමක පවත්වාගෙන යාමට රජයට හැකි වුණා. අපනයන දිර්ගැන්වීම හා බදු ආදායම් වර්ධනයට ජනතාවාදී වැඩපිළිවෙලක් සැලසුම් කිරීම තුළින් මෙම වසරේ රාජ්‍ය ආදායම 17%ක් දක්වා ඉහළ නැන්වීම රජයේ ප්‍රමුඛ අරමුණක් වනවා. පසුගිය කාලයේ මුළු අයවැයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන් කළේ 1.4% ප්‍රමාණයක්. වත්මන් රජයේ ප්‍රතිපත්තිවලට අනුව එය 3%කට ආසන්න ප්‍රමාණයකට වැඩි කෙරුණා.
මෙවර අයවැය මගින්ද අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීම මගින් පොහොසත් අනාගතයක් නිර්මාණය කිරීම අරමුණ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. මල්වතුය ප්‍රතිසංස්කරණ කටයුතු අනුරාධපුර පැරණි නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන්. මල්වතුය ගොඩවීම හේතුවෙන් වර්ෂා කාලයේදී ඇතිවන ගංවතුර තත්ත්වයෙන් ප්‍රදේශයේ ජනතාව මුදා ගැනීම ප්‍රතිසංස්කරණවල අරමුණයි. දැනට කිලෝමීටර් 5ක පමණ දුරක් මල්වතුය දෙපස ඉවුරු සකස් කර වර්ෂා කාලයේදී ජලය ගලා යන පරාසය පුල් කර තිබෙනවා. ඉදිරි කිලෝමීටර් 10ක පමණ ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණ කටයුතුයි ආරම්භ කර තිබෙන්නේ. සජ්ජාතික පක්ෂය හැමදාම හිටියේ පළාත් සභා මැතිවරණයේ තිබිය යුතුයි කියලා. හැබැයි පහුගිය කාලෙද එකතු වෙච්ච සමහර පක්ෂ නායකයෝගේ අඹෑදිල්ල නිසා තමයි මේක ප්‍රමාද වෙලා තිබෙන්නේ. අද මාධ්‍යර කතා කරන බොහෝ දෙනෙක් පහුගිය කාලේ නිහඩියාව රැක් පක්ෂ නායකයෝ එකතු වෙලා තීන්දුවක් ගන්න ඕනේ, අලුත් ක්‍රමයකට තියනවාද, පරණ ක්‍රමයකට තියනවාද කියලා. පාර්ලිමේන්තුවට පණතක් ගෙනලා මේ කාර්යය කරන්න ඕනේ. ජාතිපක්ෂයේ වෙනද වගේම තමයි තීරණය ගන්න. ජනාධිපතිවරණවලදී එදා ඉඳලම තීරණය ගත්තේ. ජනාධිපතිවරණේ නම් කරාට පස්සේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙලා තමයි තීරණය කරේ. ජාතිපක්ෂයට කිසිම අපේක්ෂකෙක් අභියෝගයක් වෙන්නේ නැති විදියට අපි නියම වෙලාවට නිසි විදියට වැඩේ කළා පෙන්නනවා. දිවයිනපුරා විහාරස්ථාන 200ක දහම් පාසල් ගොඩනැගිලි ඉදිකිරීමේ වැඩසටහන ලබන මාසයේදී ආරම්භ කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තිස්සමහාරාම දෙබරවැව ගැමුණුපුර ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේදී ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස පිරිවෙන ආරම්භ කරමින් නව තෙමහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම ඇරඹුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. මීට සමගාමීව තවත් ආගමික වැඩසටහන් කිහිපයක්ද සංවිධානය කර තිබුණා. අමරපුර නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මවාසනා හිමියන් මෙහිදී විශේෂ අනුශාසනාවක්ද පැවැත්වුවා. රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදාරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. සම්බුද්ධ ශාසනය දේශපාලන ඉලක්ක වෙනුවෙන් දේශපාලනීකරණයට ලක් කරන්නේ නැතුව රටේම වෙහෙර විහාරස්ථාන ගොඩනගන දස අවුරුදු සැලැස්මක් අපි ක්‍රියාත්මක කළා. දහම් පාසල් ශාලා 200ක් එක පැය 24ක් තුල ආරම්භ කිරීමේ කාර්යබද්ධය අතිගරු ජනාධිපතිතුමාගේත් ගරු අග්‍රාමාත්‍යතුමාගේත් නායකත්වය තුල අපි ක්‍රියාත්මක කළා. මෙන්න මේක තමයි ප්‍රායෝගික බහුදකම. මෙරටට ආවේනික පරිසර පද්ධතිවල ජන සොරකමේ නිරතව සිටි චීන ජාතකයින් දෙදෙනෙකු ලබන 21වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කළා. පෝටන්තැන රක්ෂිතයේ පරිසර පද්ධතිවල ජාන සොරකමෙහි නිර්තව සිටි මෙම චීන ජාතකින් දෙදෙනා අත්තරංකොට ගනු ලැබේ හෝටන් තැන්න උද්‍යාන භාරකාර PKPM ප්‍රදීප් කුමාර මහතාගේ මෙහෙවීම මතයි. චීන ජාතිකෙන් දෙදෙනා තිස්සැවරදිවේ පසුවන්නන් මෝන් සන්තකයේ තිබී මේගේ කෘමි විශේෂ 11ක් සවාගෙනුනා. කුඩා පරිමාණයේ පොරවක් විශේෂිත විදුලි පන්දමක් ඇතුළු උපකරණ කිහිපයක්ද ඔවුන් සන්තකයේ තිබූ බවයි වර්ජීව දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහන් කළේ. සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රබෝධ ජයසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ව්‍යාපාරිකින් දෙදෙනෙකු අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්තද සිල්වා ලබන 27වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනුණේ ඊයේ දිනේදී. දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ බහරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතා මීට පෙර පොලිස් මූලස්ථානයේ වෙත මාරුකර යැවීමට කටයුතු කෙරුණා. මේ අතර අතුරුදන් දෙදෙනා සොයා දෙන ලෙසilla ප්‍රදේශවාසීන් පිරිසක් ගාල්ල රත්ගමදී උද්ඝෝෂණයක නිරත වුණා. වගකිවයේ තුන් නිලධාරියෙකු පැමිණ මේ සඳහා පිළිතුරක් ලබා දෙන ලෙසillaමින් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට උද්ඝෝෂකයන් කටයුතු කළා. ඒ හේතුවෙන් පැයකට ආසන්න කාලයක් මාර්ගයේ රථවාහන දහවණයටද බාධා සිදු වුණා. සහකාර පොලිස් අධිකාරී සතීෂ් ගමකේ මහතා පැමිණ මේ සම්බන්ධයෙන් දින 7ක් ඇතුළත පිළිතුරක් ලබා දෙන බවට පොරොන්දු වීමෙන් අනතුරුව උද්ඝෝෂකයන් විසිර ගියා. ගෙදරේ විල විනාඩි දෙකක් කස්සිටින මෙහාට ආවා. පියරකට යනවා කියන සල්ලිත් අරගෙන අපිට වෙන පිළිසරන්නේ මගේ බාන්තේ නැතුවන්නේ අපිට කොහෙන් හරි හොයලා දෙන්න මගේ පුතාගේ තාත්. තාත්තල නෝන ඉන්නේ යන්නේ අනේ මාතේ මං කියන තාත්තෝ ආදෙන්නේ ඉස්සරහ මාතේ. ඔතේ
ධාවනයෙන් නිවත් කර තිබූ ළංගම බස් රථ හයක් අලුත් වැඩියා කර ඩිපෝ සඳහා භාර දීමට කටයුතු කෙරුණා. ඒ අමාත්‍ය අර්ජුන රන්තුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. ධාවනය කළ නොහැකි තත්වයේ තිබූ ළංගම බස් රථ හයක් අංග සම්පූර්ණ ලෙස අලුත් වැඩියා කිරීමට ජායල ඒකල සීමා සහිත ලක්දිව ඉංජිනේරු සමාගමේ සේවකයින් සමත් වුණා. ඒ අනුව නුවර එළිය, ඇඹිලිපිටිය, බණ්ඩාරවෙල, මොරටුව, මීතටමුල්ල සහ ගම්පහ ඩිපෝවලට එම බස් රථ යළි බාර දීමට කටයුතු කළා. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති, ලක්දිව ඉංජිනේරු සමාගමේ සභාපති ඊ.ඒ.ටී. එදිරිසුරිය යන මහත්වරුන්තුරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. බස් හදන එක විතරක් නෙමෙයි අපිට පුළුවන් දුම් පරීක්ෂා ක්‍රමයක් ඉස්සරහා ඇති කරලා එතනින් ලාභයක් ලබන්න. ඊට පස්සේ ඕනනම් ඩ්‍රයිවිං ටෙස්ට් එකක් මෙතන කරනවාද කියන එක අපි තීරණය කරන්න. ඒ වගේ ලාභ ලබන ක්‍රමයක් මම ඇති කරලා දෙන්න. මට අද වෙනකොට විශාල ප්‍රමාණයක් යෝජනා ලැබිලා තියෙනවා මේ ආයතන දියුණු කරන්න පුළුවන්. දැන් වෙනකොට අපි ඒවා ක්‍රියාත්මක කරගෙන යනවා. අපනයන ගම්මාන 5000ක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය දයාගම්ගේ මහතා පවසනවා. ඒ සඳහා ලෝක බැංකු ව්‍යාපෘතියක් හරහා මුලි අදහර සපයා ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. අපි අපනයන ආදායම වැඩි කරන්න නම් අපනයන වෙළඳපොළට අවශ්‍ය කරන බඩු අපි නිෂ්පාදනය කරන්න ඕන. අපේ දේශීය වෙළඳපොළේ අපි පිට රටවල් වලින් ගේන දේවල් අපේ රට තුල නිෂ්පාදනය කිරීම තුල අපිට පුළුවන් වෙනවා විදේශ විනිමය ඉතුරු කරගන්න. මේ දෙක කරන්න කුඩා ව්‍යවසායකයන් සහ මහ පරිමාණයෙන් අපනයන කරන ඒ අපනයන කරුවන් මේ හැම කෙනෙක්ටම උදව් කරන්න පුළුවන් ආකාරයේ මම ලෝක බැංකු ව්‍යාපෘතියක් අරගත්ත අපේ අමාත්‍යාංශයට. මේ ව්‍යාපෘතිය තුළින් අපේ දේශීය ව්‍යාපාරිකයන්ට ණය මුදලක් නෙවෙයි අපිට සහන මුදලක් හා ව්‍යාපාරයට අවශ්‍ය කරන ණය මුදල අපේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මගින් අපිට ආරම්භ දෙන්නේ. මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ප්‍රදේශවල තියෙන නිෂ්පාදනය වැඩි කරන්න. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා මූල්‍යාධාර ලබා දීමේ වැඩසටහනක් අමාත්‍ය දයා ගමකී මහතාගේ ප්‍රධානත්වයෙන් කොළපදී පැවැත්වුණා. දෙහිඅත්ත කණ්ඩිය, පදියතලාව, මහෝය සහ අම්පාර ප්‍රදේශවල කුළුබඩු වාශ්‍රිත ගොවි නිෂ්පාදන කණ්ඩායම් සඳහා මූල්‍යාධාර ලබා දීමට මෙහිදී කටයුතු කෙරුණා. වැය කළ මුදල රුපියල් මිලියන 16ක්. මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දවසේ කාලගුණ තොරතුරු ගෙනෙන්නේ ප්‍රභාත් දිසානායක. අදත් අපි සූදානම් හෙට දවසේ කාලගුණය පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. හෙට දවසේදී ප්‍රධාන වශයෙන් දිවයිනේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් තමයි අපේක්ෂා කරන්නේ. දින වටා මුහුදු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වන්නට පුළුවන්. දින වටා මුහුදු ප්‍රදේශවල සුළඟ හිමි සිදුවනවා. ඊසාන් දෙසින් සුළඟේ වේගය 5 කිලෝමීටර 20ත් 30ත් අතර අගයක් ගන්නවා. ඒ වගේම දින අභ්‍යන්තරයේ සහ දින වටා මුහුදු ප්‍රදේශවල සමහර අවස්ථාවලදී සුළඟේ වේගයේ වැඩිවීමක් බලාපොරොත්තු වන්නට පුළුවන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට සුළඟේ වේගය 5 කිලෝමීටර 40ත් 5 කිලෝමීටර 45 දක්වා ඉහළ අගයක් ගන්නට පුළුවන්. දැන් අපි සූදානම් වෙන්නේ හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපෑමෙහි කාලගුණය පිළිබඳ අනාවැකිය වෙත යොමු වන්න. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්.